ආයිබෝවන් සුබ දවසක් වේවා. සාදරයෙන් පිළිගන්නවා රට විරුවන් සියලු දෙනාම සිංහල එක්ස්ප්ලෝරා YouTube නාලිකාවට. ඉතින් ඔයාලා දන්නවා මේ වන විට ලංකාවේ අලුත් රජයක් පිහිටුවලා තියෙනවා අනුර කුමාර දිසානායක මහතා. ඒ වගේම 3/2ක පාර්ලිමේන්තු බලය ලබාගෙන තියෙනවා. ඉතින් නෙමෙයි අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති මාලාවේ තිබ්බ එක කාරණයක් තමයි මේ රට විරුවන් සඳහා විශේෂ අවධානයක් ලබා දීම කියන කාරණය. එතකොට රට විරුවන් එහෙම නැත්නම් පිටරට ජීවත් වන මේ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ වරප්‍රසාද පහක් අනුර කුමාර දිසානායක මහතාගේ රජය විසින් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි කාරණේ එහෙම නැත්නම් පළවෙනි දීමනාව එහෙම නැත්නම් පළවෙනි වරප්‍රසාදය තමයි විදේශ ගමන් සේවා කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම. ඉතින් ආලා දන්නවා මෙතෙක් තිබ්බ පැරණි රජවල් වලින් එහෙම නැත්නම් මේ පැරණි ගවර්න්මන්ට්ස් වලින් කලේ මෙන්න මේ විදිහට හොර ඒජන්සි කාර්යයන් නොදාගෙන මිනිසුන්ගේ මුදල් එහෙම නැත්නම් මිනිසුන්ගේ ධනය හොරා කාලා වුණා. අවසානයේ රට යව්වෙත් නැහැ. ඔවුන් ගියතේ තිබ්බ මුදල් ඔක්කොමත් නැති වෙච්ච එක තමයි උනේ. ඉතින් අලුත් රජ යටතේ අනුර කුමාර දිසානායක මහතාගේ අලුත් මේ විදේශ අමාත්‍යංශය පිහිටවලා තිනවා. ඉතින් මේ නිසා විදේශ ගමන් සේවා ඉදිරියේදී කඩිනම් වේවි කියලා රට විනුවන් බලාපොරොත්තු වෙනවා සහ ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. දෙවනි කාරණේ තමයි රට විරුවන් සඳහා විශේෂ අවධානයක් ලබා දීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සිටීම. ඉතින් ආරක්ෂාව කියන එක අනිවාර්යයෙන්ම පළවෙනි කාරණේ විය යුතුයි. රට විරුවන් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණයක් තමයි මේ ආරක්ෂාව කියන කාරණය. ඉතින් එතනදී සමහර අරාබි රටවල ජීවත් වන කාන්තාවන් ගැන සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන සිටීම සඳහා හරිනි අමරසූරි මහත්මිය තමයි පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රට විරුවන්ට කිසිදු ආකාරයක මේ සම්බන්ධයෙන් බියක් ඇති කර ගැනීම අවශ්‍ය නැහැ කියන කාරණය තමයි අපිට පැවසීමට තියෙන්නේ. ඉතින් තුන්වැනි කාරණේ තමයි රට විරුවන්ගේ පවුල් වල අයට සහන සැපීම. පාසල් යන ළමුන්ට පාසල් උපකරණ, ඒ වගේම අස්වැසුම සහ සමෘද්ධි ලබා දීම වැනි යෝජනා ක්‍රම තුලින් රට විරුවන්ගේ පවුල් වල සිටින අයට සහන සැපීමත් මේ රජය බලාපොරොත්තු වෙන තවත් කාරණයක්. ඒ පිළිබඳව ඉදිරියේදී අප්ඩේට් වෙන තොරතුරු දැනගැනීමටත් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි රට විරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් හොයන මාතෘකාවක් මේ විශ්‍රාම වැටුප කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ කියන කාරණය. ඉතින් මේ පිළිබඳව රජයට පුළුවන් නීති ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් රට විරුවන් කියන්නේ බොහෝ විට ලංකාවට ඩොලර් සේවන, යුරෝ, ඩිනාර්, රියල් එවන. ඉතින් මේ නිසා තමයි ලංකාවේ මේ විදියට හරි බඩු මිලක් කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන්ට අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුපක් ලබා දිය යුතුයි කියන කාරණය තමයි අපේ මතය සහ ඉදිරි රජයේ මතය විය යුත්තේ. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කුමන ආකාරයකින් ක්‍රියා කරාවිද කියලා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි රට විරුවන් සඳහා විශේෂ දීමනා හෝ පොලී රහිත ක්‍රමයට ණය ලබා දීම කියන කාරණය. ඉතින් මේ මිනිසුන්ටත් බලාපොරොත්තුවක් ඇති වාහනයක් ගන්න, ගෙයක් හදාගන්න සහ තමන්ගේ ළමයාට පාසල් උපකරණ ටික අරන් දෙන්න. ඉතින් මෙන්න මේ කියන අවශ්‍යතාවයන් ඇති නිසා තමයි වුණත් රට යන්නට ඇත්තේ. ඉතින් මේ නිසා ඔවුන්ගේ මේ අවශ්‍යතාවයන් සොයා බලලා ඒ උවමනාවන් ඉෂ්ට කර දීමට නව රජය ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඉතින් මේ පහක් පමණයි කතා කරේ. මීට අමතරව තවත් සහන ඉදිරියේදී රට විරුවන් සඳහා ලැබේවි කියන බලාපොරොත්තු වල තමයි අපි ඉන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අලුත් වෙන නවතම තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් channel එක subscribe කරලා වීඩියෝ එක ලයික් එකක් දාලා යන්න කියලා මතක් කරනවා. ඉතින් ගිහින් එන්න සීල දෙනවටම ජය වේවා.